පාර්ලිමේන්තු මන්ත්‍රී රිචඩ් බදුතින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටීදී පිලිසි මියගිය බලබයස්කාර දැරිය සම්බන්ධයෙන් වූ සිටියට අදාළ පැමිණිල්ල අද පසුරු 1:30ට කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මීට අදාළ පැමිණිල්ල අද කොළඹ අධිරේක මහේස්ත්‍රාත් රජේන්ද්‍ර ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුව අතර එහිදී සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබීම හමු වී පැමිණිල්ල අද දහවල් 1:30ට කැඳවන ලෙස මහේස්ත්‍රාත් වරිය නියම කළා. සිද්ධිය සම්බන්ධයෙන් මෙවන විට සැකපිට අත්අඩංගුවටගෙන සිටින හිටපු අමාත්‍ය රිෂඩ් බදුදීන් මහතාගේ බිරිඳ ඇගේ පියා සහ සොහයුරා මෙන්ම දැරිය ගෙනවිත් බාර දුන් තරවකරු මෙවන විට පොලිස් භාරයේ පසුවනවා. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ 36ක් ලබාගෙන අවසන් වූ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. මෙවන විට මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සහ නැවත ප්‍රකාශ 36ක් පමණ සටහන් කර තිබෙනවා. මේ විමර්ශනයේදී විශේෂ අවධානය යොමු වී තිබෙන්නේ දැරියගේ මරණය සිදු වූ ආකාරය, දැරියගේ පශ්චාත් මර පරීක්ෂණයේ සඳහන් ආකාරයට ඇය දීර්ඝ කාලීනව යම් අපයෝජනයකට ලක්ව තිබෙනවා. ඒ අනුව එම ක්‍රියාවලිය සිදු වූ ආකාරය සහ ඊට අමතරව ඇය කෲරත්වයට භාජනය කර තිබේද. මේ වැරදි වලට අදාළ නෛතික මූලධර්ම කෙරෙහි අවධානය යොමු කරමින් මේ විමර්ශනය සිදු කරනු ලබනවා. එමෙන්ම තැරවකරු විසින් තාගරපතන ප්‍රදේශයේ බැංකුවක පවත්වාගෙන ගිය ගිණුමට අදාළ තොරතුරු ලැබී තිබෙනවා. දුරකථන විශ්ලේෂණ වාර්තා ලැබී තිබෙනවා. මේ සියල්ල අධ්‍යයනය කිරීමෙන් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතිනවා. සිද්ධියට යම් ආකාරයකින් ඍජුව හෝ වක්‍රව යම් පාර්ශ්වයක් සම්බන්ධ වී තිබෙනවා නම් ඒ සියලු පාර්ශ්වකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. මීට අමතරව මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී අනාවරණය වුණා මෙම නිවසේ මේ දැරියට පෙර සිටි තවත් තැනැත්තියක් දූෂණයට ලක් වී ඇති බව, ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරයා අධිකරණය වෙත අද දින රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසුව ඉදිරිපත් කිරීම නියමිතව තිබෙනවා. මේ සිද්ධීන් දෙක, ඒ වගේම මීට සම්බන්ධ තවත් සිද්ධීන් වේ නම් ඒ සියලුම සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. පරීක්ෂණ තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. මේ අතර මියගිය දැරිය රැඳී සිටි කාමරයේ තිබී පිලිසුණු කොටස් කිහිපයක්ද විශ්ලේෂණය සඳහා රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා. ඊයේ දිනේදී ළමා හා කාන්තා කාර්යංශ නිලධාරීන් කොළඹ දකුණ අපරාධ කොට්ටාසය සහ බොරැල්ල පොලිසිය ඇතුළු කණ්ඩායම් කිහිපයක් රිෂාඩ් බදුදීන් මහතාගේ බෞද්ධ ලෝක මවතේ පිහිටි නිවසේ පරීක්ෂණ කටයුතු වල නිරත වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.